അത് വിനോദഭാഗ്യമായ ഹെമദിനാമിത്ത മത്താതരെ മക യൂട്യൂബ് ചാനലേക്ക് പിരികാരണം ആയിത്തിൻ ഗുഡാ കാലേക്ക് പാസ്തേ മമ ഹിത്വ തവത് വീഡിയോ അപ്ലോഡ് കരാൻ ഓണെ കിയല ഇതിങ് ഏ ഹിന്ദമ അത് രസം രസ ചിക്കൻ കറിയാക്ക് കഥാകാരണ ആകാരേ തമ ഒയാലട്ട് കിയാതെന്ന് സൂദാനം വിലാ ഇന്നെ ഇതിൽ മേക്ക് ബത്ത് വിത്തരാക്ക് നിമേ പാൻ റൊട്ടി കണ്ണത് രസം രസ ചിക്കൻ കറിയാക്ക് കെമുക്കത് മങ്ങത് മേ ചിക്കൻ കറിയ ഹദാന്നെ ഗ്രേവി ഗതിയട ഹിന്ദ එනම් අපි බලමු මේ චිකන් කරිය කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම අද මුලින්ම මේ චිකන් කරිය හදාගන්න පේස්ට් එකක් හදාගන්නවා. ඉතින් ඒකට අපි පාවිච්චි කරන සුදු ලුණු ඉඟුරු, ඒ වගේම කහ, මම මෙතන කහ අරන් තියෙනවා තේ හැඳි එකක්. එවගේම මිරිස් කුඩු තේ හැඳි එකක් එවගේම තුන පහ කුඩු මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා එවගේම කරාමු මේ සියල්ලම දාලා හොඳට grind කරලා මම paste එකක් හදා ගන්නවා ඉතින් ඔයාලා පාවිච්චි කරන්නේ ginger garlic paste එක නම් මේ වගේ grind කරන්න අවශ්‍ය නැහැ ඒකට ginger garlic paste එකට කහ මිරිස් තුන පහ මේ සියල්ලම දාලා අපිට හොඳට mix කරලා paste එකක් හදා ගන්න පුළුවන් මේ තියෙන දැන් මේ මික්චර් එක මෙන්න මේ ආකාරයට තමයි අපි හදාගත්ත මික්චර් එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මුලින්ම සෝස් පෑන් එකකට තෙල් මම මෙතන අරගෙන තියෙනවා මේස හැඳි දෙකක්. ඒ තෙල් ටික දාලා ඒකට මිරිස් කුඩු මෙතන මම තවත් තේහෙන්දි එකක් කරන් තියෙනවා ඒ ටික දාලා ටික වේලාවක් ෆ්‍රයි කර ගන්නවා මොකද මිරිස් කුඩු කලින් චුට්ටක් ෆ්‍රයි කරගන්නේ හොඳ පාටක් එනවා එතකොට මේ චිකන් කරියට ගොඩාක් ෆ්‍රයි කර ගන්නත් දෙන්න එපා සාමාන්‍ය කළු ගතියට හැරෙනකොටම අපි ඒකට දානවා අපි හදාගත්ත පේස්ට් එක मरी दिन तेल टीका अडवी की हिंद मन तवा मे सैंधी का मेक टेकर मेसिया हमें मिक्स टीक वेला फ्राई कर कलगा तीय इन कोटम अभी इकर आम मेरी එවගේම කරපිංච එවගේම වාට තියෙනවා නම් සේර රම්පේ මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඒක මොකද මට අද හොයාගන්න බැරි වුණා සේර රම්පේ එහෙනම් තමන් කරපිංච විතරක් පාවිච්චි කරේ ඒ වගේම කුරුඳු කෑල්ලකුත් එක් කර ගන්න පුළුවන් ඊට පස්සේ අපි කපාගත්ත ලූණු ටික එක් කරනවා මේ ආකාරයේ සාමාන්‍ය ප්‍රමාණයට අපි ලුණු ටික කපා ගන්න ඕනේ මෙතන තියෙනවා සාමාන්‍ය ලුණු ගෙඩියක ලුණු එමුද අපි ලුණු ගොඩක් එක්කර තරමට අපිට කරි එකේ ග්‍රේවි ගතිය වැඩිපුර ගන්න පුළුවන් ඔයාලට පේන ඔයාලා දන්නව ඇති ඔය ඉන්දියාවේ එහෙම අය උයනකොට ගොඩක් වෙලාවට තක්කාලි වගේම ලුණු එක්කන එමුකද ඒ කට්ටිය ගොඩක් ග්‍රේවි ගතියට තමයි හැම කරියක්ම හදාගන්නේ ඉතින් අවශ්‍ය ප්‍රමාණයට අපේ ලුණු ටික හොඳට ෆ්‍රයි වෙලා තියෙනවා ඉතින් ඒත් එක්කම අපි අපි ගන්න කපාගත්ත චිකන් ටිකත් මේ ආකාරයට එක්කලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අවශ්‍ය ප්‍රමාණයන් චිකන් කරි හදන්න අවශ්‍ය ප්‍රමාණයන් පහලින් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්මිරිස් කුඩු एक कर गानो एक ला मिक्स कर ला इट पसे बातुरे खाप्पे के बागे आकपी एक करने मुकद गोड़ाक बातुरे एक करने हैं මේ චිකන් එකේ වතුරත් මේ කාරියකට ඇවිල්ලා මේ වතුර ප්‍රමාණය වැඩි වෙනවා ඒ හින්දා අපි ගොඩක් වතුර එක් කරන්නේ නැහැ
ඊට පස්සේ අපි වහලා හොඳට උයා ගන්න ඕන. ඔයාලට පේනවා ඇති මං එක් කරපු වතුර ප්‍රමාණයට වැඩි වතුර වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා මේ කරි එකට. ඊට පස්සේ මේ අපි චිකන් එක හොඳට උයා ගන්නවා වහලා. ඊට පස්සේ මේ වතුර ටික අයින් වෙනකම් අපි හොඳට මේ කුක් කරගන්න ඕනේ. ඒ මොකද මේ ග්‍රේවි එක ඉතුරු වෙනකම්ම අපි මේක හොඳට කුක් කරගන්න ඕනේ. දැන් අපි චිකන් කරි එක සූදානම්. ඔයාලට පේනවා ඇති වතුර ගතිය අඩු වෙලා ග්‍රේවි ටික පමණයි අපිට මේ කරි එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා කරි වැඩිපුර කන්න කැමති නම් වතුර ටිකක් තියෙන ආකාරයට මේ කරි මේ චිකන් එක උයා ගන්න පුළුවන්. ඉතින් මේක පාන් රොටි මේ වගේ දේවල් කන්න ඉක්මනටම හදා ගන්න පුළුවන් චිකන් කරියක්. ඒ මොකද ග්‍රේවි ගතියත් වැඩි. දැන් අපේ චිකන් කරිය සූදානම්. ඉතින් අන්තිමට ලුණු ප්‍රමාණය බලලා ලුණු මදි නම් ලුණු ටිකුත් එක් කර ගන්න පුළුවන්. මේ චිකන් කරියත් ඉක්මනම හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම රසයි. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න මේ චිකන් කරිය. එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.